දෙදස් දහය කොලාහේ රට බේරගත්තු නායකැ කියල කෑමොරු දුන්න මහින්දම මහත්්‍යය කරහි. රට බේරගත්තු නායකේ රට බේරගත්තු කණ්ඩායම. අන්තිමදී ඒ ක්ඩායම දෙදස් පහලව වෙද්දී රටට කෙලෝපු හැටිත් දන්නඕනේ. මේ රටේ දේපල හොරකංකරපු හැටි මංකොල්ලකාපු හැටි මිනිමරපු හැටි. නේද. ඒ වගේම මාධ්‍ය අයතන මාධ්‍යවේදීම් විනාසකරපු හැටි. රට අරාජික කරල රට කෙලවලා රට මංකොල්ලකාලා ගියහටි මතක. ට ේරග තු හම යි න්න. ඊළ ඟට තකයිනේ දස් දහනමේදී පමබේක් විරේ කර ගෙන රට ේර ගන්න කිළිරල. ට බංකො ොත් කරල ගිය. හරිද ැන් තව කෙනක් කියනවා. එ ආර්ථක හදන්නල ඔන්න මං ර්ථක හද පද කියන්න. හරිද දැන් පේරන විශ්වවිද්‍යාලයේ මහාචාර්රෙක් මා බැංකු මූල්්‍ය ර්තා මත පදනම් වයි කරපපු ප්‍රකාශයක් උපයෝයි කරගන මමේ. අ බේරග ර්ථික හදන්නාපුකන ර්ථික කෙලාපු විදියම කියන්න. හද දෙදා ස්විසි දෙකේ මුල් මාසය කොළහ රාජ්‍ය වියදම බිලියන් තුන්දාස් හාරසිය කොළායි. හරද දෙදා විසිිතුනේ මුල් මාසය කළහ රාජ්‍යවියදම බිලියෙන් හාරදා සත්සි අනු දෙකයි. බිලියන එදදා ස්තුන්සි අස්සුවයකින් වියදම වැඩි කරල තියෙනවා. ඔන්න ආර්ථිකය හදන්නාපුනායකය කරලතියන. පුනරාාවර්තන වීදම් විතරක්. බිලියන එදදාස්තුන් සය හතලිස් පහක් ගෙවල තියනවා. මේ ඇවිල්ලා නය ප්‍රාග්ධනය ගෙවන්න නැතුව නය පාග්ධැනය ගෙවන් නැතුව වියදම වැඩි කරලා තියෙන ආකාරය. හැබැයි ආදාෑම පොඩ වැඩි කරගෙන තියනවා. කෝමද මිනිස්සුන්ගේ බෙල්ල මිරි කල බදු ගහල බදුබර වැිරල බිියන අටසය පණක්සයකින් ආදයම් වැඩිකරතිය නවා. මෙට මේ නිසා තමයි කියන්නේ රාජ්‍යාදායම බදුමත පමණක්ව කෙරුවත්. බදුමත පමණක් පදන කරගත්තවොත් මෙන්න ේද ම නි සු දක් ද න වන්න පැ මනිස්ු දුක්වි ෙද ඒගොල්ල ැම්ම ම තන මේ ඒ පද කියන්න ස්ටලිාව ගීලති රටවල්ටික බලන්නකෝ. ඔස්ට්‍රේලියාව ඇමරිකාව එංගලන්තේ ප්‍රරන්සේ ජර්මනිය, ජපානය කිවබාව හරිද ඔක්කම ටොපර ටවල්වලට ගීල තියන්නේ ජනාධීපතිකම විදිනව කියන්න මේ කටතමයි. ඒතකොට මේ ආර්ථක හදන්න ඇල්ල ජනාතිපතිකම විදින කොට. බිලියන එදදා ස් තුන්සි අස්සුවකින් අවුරුද්ධක අපේ වියදම වැඩි කරලා තියනවා. ඊට අමතරව මම කියන්නම් කොතාව දැන් දෙදා විසි දෙකේ සැප්තම්බර් මාසි තිස්වද වෙනකොට. රජයේ සමස්ත නයබරතාවය බිලියන දෙසි අතලිස් නමයයි රුපියල්. මේ අවුරුද්ධ වෙනකොට මේ දෙදා විසි තුනේ සැප්තම්බර් තිස්සක වෙනකොට ඔක්ටෝබර තිස්සක වෙනකොට. අවුරුද්ධයි මාසෙක කාලය තුළ බිලියෙන් දෙසි අස්සුවටකින්. ියල් බිියල දෙසේ අසුව අටකින් නෑබරතාව වැඩි වෙලා තියෙනවා. එදකොට දවස්සක නයිබරතාව කොච්චරකින් ඩිවෙලා තියනොත. දවසක රජය වියදම ස ආදාය මතර පරතරය බිලියන හතයි. මෙ මෙයා ජනාධීපති දූරයේ ඇමති දුර්රයේ ඉන්න ඉන්න වියදම වැඩි වෙනවා. නයබරතාව වැඩි වෙනවා. ඔහොම තමයි ආර්ථිකය හදන්න. ඊට පස්සේ කෙලෙවුනයි පස්ස කියලා වැඩක් නෑ. නේද? බගන්න ය යුද්ධදින පුනායක රට මං කොල්ල කෑවා හට බේරගන්නාපු එක රට බංකුලොත් කරා ආර්ථිකය හදන්නාපු එක නයිබරතාව වැඩිකර රජ වීද වැඩිරලා තියනවා. එතකොට කොහද නතාවට බඳ රඩු වෙන්නේ බඩ මිලාඩු වෙන්නේ. එතකොට කොහේද මේ බිල්ලඩු වෙන්නේ නේද. එතකොට කොහද රට දියුණ වෙන්නේ අන්න ඒනිසා තමයි අපි කියන්නේ ආර්ථිකය පිළිබඳව වැඩ කරන්න පුළුවන් වගේම සමාජයේ පිළිබඳව ධයක්මක් ඇති ජාත්‍යන්තරයක්ක සම්බනතාවය තියෙන. ඒ ශේෂත්‍රවල ඉන්න දක්ෂයන්ගෙන් සමන්විත කණ්ඩායමකට විතරයි එක හ දන්න පුළුවන්. ඒක දක්ෂිනාන්සික ආර්ථිකරාමෝක තුළ ඉඳගින් ලෝකයක සම්බනතා තියෙන ලෝකයක ගණු දෙෙන කරන්න පුළුවන් කණ්ඩායමටිතර පුළුවන් ඇයිඒ. රාජ්‍යආදායම කියන්නේ බදු විතරක් නෙමෙයි. ජනතතා බලාපොත්තු වන බද බර අඩු කරන්න ඕන කිය. දම අඩුුවයි තකොට තුං ල කාලා ඉන්න ළුවන් කියලා ඒ න දබර අඩු කරන්න නං රාජ්‍යාදයෙන් වැඩි කරන්නඕන රජාදායන් වැි කරන්න න රජ විදේශෝජන ගේන්න පුළුවන් වෙන්නන. රජ විදේශාජන ගේන නං වංචාවහා දූෂණය ස්්‍රය නැති කරඩෝන ඒවගේම ආෝජකෑන්ට මිත්‍රශීලී වාතාාවරණ්‍ය කம்பෙන්න්න ඕන පගාවදන නතර කර ඕන. ති එනිසා ඒ එක පැත්තක් නි පැත්තෙන් අපේ අපනෑනය වැඩි කර ඕන. තේපොල් රබර් අපනෑනයෙන් ය පිච අපේ ආර්ථිකය රණසිංහ ප්‍රේම් දස මැත්තුමා මේ ඇඟලුම් අපනෑනෙන් තව බිලියන ඩොර් බිලියන දහත්තුනක් අපේ ආර්ථිකය එකතු කරා.ඉනිසා මේ මොහොති තවදුරටත් අවරුද්ධකට ඩොලර් බිලියන දාහයකවත් ආදායමක් එකතු කරන්න පුළන් මට්ටමට අපේ ආර්ථිකය පුළල් කරන්න ඕන පළල් කරල්ලා මේ හදන්න ඕන බොඳ එහෙම කෙරුවොත්තමයි අපිට බද වඩ කරන්න පුළන්වෙන. ඩුමිලඩුරන්න පුොළොන්ගෙන ඒගේම නයගෙවීමේ හැකියාව වර්ධනය වෙන. ඒම නැතුව නයගවන්න තවදුරට ණයගනිමින් අණයගනිමින් ණයගනිමින් ගියෝොත් අරබංකොල තුනවාගේම වලපල්ලටම රට වැටන ගෙනක අපට පැදිවීමම කිය සිදයනවා.